තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. ඇත්තරම දැන් 2018 පළාත් පාලන මැතිවරණයේදී විශාල පළාත් පාලන සංඛ්‍යාවක් මහින්ද්‍රාජ පක්ෂ කණ්ඩායම පොහොට්ටු දිනාගත්ත. ඔබ දන්නවා කොතරම්ද කිව්වොත් එහෙම මාරම වගේ තැනක ඒගොල්ලන්ගේ ලැයිස්තු ප්‍රතික්ෂේප වුණාම ඊට පස්සේ අර වෙන කණ්ඩායම් ස්වාධීන කණ්ඩායමක් කුලියට අරගෙන ඒකත් දිනාගත්තා. ඒ නිසා තමයි ඒගොල්ලෝ පහුගිය කාලේ කිව්වේ ඒක ඒ දවස්වල පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා. ඒ නිසා රටේ රටේ පළාත් පාලන ආයතනවලින් සාතිශය බහුතරයක අයිති ඒගොල්ලන්ට සභාපතිලා ඒගොල්ලන්ගේ. කොළඹ මහනගර සභාව වගේ එකක් ඇර. ඊළඟට මන්ත්‍රීවරු සමකියව ගත්තම ඒගොල්ලන්ගේ වැඩියෙන් හිටියා. දැන් ඒක තමයි ඉස්සිරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ පළාත් පාලන ආයතන ඉස්සුණාට පස්සේ බිම් මට්ටමේ රාජ්‍ය බලයත් එක්ක කටයුතු කරන රාජ්‍ය බලයේ පාවිච්චි කළ ඡන්දහදන යාන්ත්‍රය බිඳ වැටලා තියෙනවා. මේ සභාපතිල මන්ත්‍රීවරු තමයි තමන් සභාපති බලයේ පාවිච්චි කළ බඩු බෙදන්නේ. සභාපති බලයේ පාවිච්චි කරලා මිනිස්සු ගෙනියන්නේ මේ වගේ දේවල්නේ. දැන් ඒ විසිරිච්ච බලය ආයි හදා ගන්න ඕනේ. ඒකට බෞගේ කාලේ මම කලිනුත් කිව්වේ විවිධ උත්සාහ දරන උත්සාහ කරා. කියන්නේ හිටපු සභාපතිලට ආපහු මොකක් හරි පත්වීමක් දීලා මේ ආයතනල ක්‍රියාකාරී කරගන්න උත්සාහ කරා කරගන්න බැරි වුණා. ඉතින් අවසාන තුරුම් පුරා මේ හදන්නේ මොකද්ද මුළු සභාව මහපව පිහිටුවලා ඒ සභාව නැවත පවත්වා ගන්න. ඒකයි අපි කියන්නේ මේක ඉතාමත් නරකයි. සමේක මේ තක්කඩ දේශපාලන ක්‍රියාමාර්ගයක් මේ ගන්න කියලා. රනිල් වික්‍රමසිංහ හිතන විදියනේ. ඒ දෙනෙක් දෙකනේ මේව කරා කියලා වාසියක් කියන්නේ නැහැ. මොකද මේ වෙනකොට මේ සභාපතිලා තුන් දෙනෙක් වෙන මිනිසුන්ට පාවලා තියෙනවා. අපි අඩු ගන්න සභාපතිල ටික මහන්සිය කියලා හිතනවනේ. නිසා යා හිතන විදිය. එකක් මේක කරගන්න වෙන්නේ නැහැ. අපි කරගන්න දෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලි. අපි කරන්න වෙන්නේ නැහැ. මේක කරන්න දෙන්න බෑ. මොන හේතුවක් නිසාත් එක වරක් කණ්ඩ වුණා. ඉතින් යා හිතනවා ඒ වගේ එකක් කරාම ටික දිනෙක කර ඒ සභාපතිලා මන්ත්‍රීවරු ටික රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කරාවි කියලා. ඒක තමයි එයා හිතන විදිය. තාම දැන් මම මෙල කාරණා ගැන හන්න පුළුවන්. මේ අස්සසුම මේ දවස්වල මාතෘකාවන් අතරින් පතර දැක්වද කියවෙනවා. මේක මේ තරම් මිනිස් අවිස්සෙන්ද මේ එක දේශපාලන පක්ෂවල අතපෙවිමුත් තියෙනවා. මං හිතන අපේ මැදිහත් වීමක් ඕනෙම නෑ. මොකද කැපිලා තියෙන්නේ කලින් තිබිච්ච සමෘද්ධිය. අස්වැසුම නිකන් ඇස් බහලා ගහපු වැඩක් තියෙන්නේ. අස්වැසුමක් ඇත්තෙම නෑ මේකෙන්. ඒ නිසා ජනතාව තමයි නැගිටලා තියෙන්නේ. ඉතින් ජනතාවගේ ප්‍රශ්නයක් ආ මේ ප්‍රශ්නේ නියෝජනය කරන්නේ නැත්නම් අපේ පක්ෂවලින් වැඩක් නෑ. අපි ජනතාව විමුක්ති පෙරමුණ හරි ජාතික ජන බලවේගය හරි කටයුතු කරන්නේම ජනතාව වෙනුවෙන්. ඒසහ ජනතාව මූලධන ප්‍රශ්නයක් આવොත් අපි අනිවාර්යයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. ඒසහ මේ අස්වැසුම විසින් සහනාධාර මේ සහන අහෝසි කරපු ජනතාවට සාධාරණ ඉටු කරගන්න අපි අනිවාර්යයෙන් මැදිහත් වෙනවා පෙනී ඉන්නවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එම නෙවෙයි ආණ්ඩුවේ මේ රනිල් වික්‍රමසිංහලගේ අසමත්කමනේ. ඉතින් අපේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍යාරම මුදලත් එක්ක වෙච්ච එකතාවය අනුව එයා රජේ වීදම් කපන්න ඕන. රජේ වීදම් කපනකොට කපන්න ඕනද? එයා අමති මරලේ වීදම් කපන්නේ. එයාගේ වටේ ඉන්න උපදේශකයන්ගේ වීදම් කපන්නේ. ඒවා වැඩි කරගන්න අතර පොදු ජනතාවට ලැබෙන ප්‍රතිලාභ තමයි කපන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ අලුතෙන් ඔය සමෘද්ධි අලුතෙන් නාමකරණය කරලා අලුතෙන් බෞද්ධිස්ම කරා අස්වැසුම කියලා. ඒක අස්සේ මොකද කරේ? අර සමුදල් ප්‍රතිලාභ ලැබෙන කිටි සාල පොල් ප්‍රමාණයක් එකෙන් කපල ඇත්තරියා සමහර චෝදනා කරනවා නොගැලපෙන කට්ටියකට ඇතුළක් තින්නවා කියලා. ඒක තමයි ඇත්ත කාරණේ. ඒ නිසා සමුර්ධි ප්‍රතිලාභ නැත්නම් මොකක් හරි ප්‍රතිලාභයක් සාධාරණ මේ ලැබිය යුතු ජනතාවයකින් අයින් වුණාම කලින් ප්‍රතිලාභ ලැබපු ජනතාවත් අලුත් එකෙන් අයින් වුණාම ඉතින් ඒ ජනතාව කලබල වෙලා තමන්ගේ ප්‍රතිලාභ ලබා ගන්න උත්සාහ කරනවා. දැනටම තංගේ ලක්ෂ 4කට විතර ආසන්න අභියාචනය වෙලා තියෙනවා කියලා කියන සෙල්ලම් නැහැ. ඒ නිසා ප්‍රශ්නේ මේක 3400ක ප්‍රශ්නයක් නෙවෙයි, ලක්ෂ ගානක ප්‍රශ්නයක්. ඒ නිසා ජනතාව අනිවාර්යෙන් කලබල උද්ඝෝෂණය කරනවා. එහෙම කරන්නත් ඕන. එහෙම කරන ජනතාවත් එක්ක අපි අනිවාර්යෙන් මේක ලබා දීමට පෙළ ගැහෙනවා. දැන්
නෑ නෑ කිසි අවංක භාවයක් නෑ. දැන් ඒගොල්ලෝ ඉන්නේ අර දෙලොවක් අතරනේ. එතකට පොහොට්ටුවේ කට්ටිය දෙලොවක් අතරයි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිකම පිළි අරගෙන වැඩ කරනකොට රනිල් වික්‍රමසිංහගෙන් හැම පණතටම අත උස්සන්න වෙනවා. හැම ක්‍රියාමාර්ගයකට සහාය දෙන්න වෙනවා. එතකොට බිමින් විරෝධයක් එනවා. හැබැයි බිමින් විරෝධයක් ආවට රනිල්ව දාලා යන්න බෑ. මොකද මේ වෙලාවේ ඒගොල්ලන්ගේ ඇලුම් කරු රනිල්. ඒ නිසා රනිල් එක්ක ඉන්නත් බෑ. හැබැයි නොඉඳත් බෑ. මේ සමේ දෙලොවක් අතර ඉන්නේ. ඒසෝ ඒ මහින්ද රාජපක්ෂේ කණ්ඩායමට වෙලා තියෙන්නේ රනිල් එක්ක නැතුවත් බැරි, ඇතුවත් බැරි තත්ත්වයටපත් වෙලා තියෙන බලය ගැන මතක් වුණාම රනිල් ඕන වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම බිමට මූණ දෙන්න බෑ. සමෘද්ධි කපලා බිමට ගියාම පාක්ෂිකව කෑකෝ ගන්නවා. මොකද අපි හොඳටම දන්නවා සමෘද්ධි ලාභ ප්‍රතිලාභ ලැබුවාගේ විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ මහින්ද රාජපක්ෂට ඡන්දිය පුදවිය. ඒගොල්ලෝ කෑකෝ ගන්නවා. එතකොට අමාරුයි. එතකොට තමයි මේ පැත්තෙන් ඇවිල්ලා මේකට උදව් කරලා ඇමති මරලේ මේක දවක අනු ඇමති මරලේ අනුමත කරපු එකක් නෙවෙයි. අනුමත කරලා බිමේ ජනතාව විශ්සනකොට නිකන් වොයිස් කට් එකක් දෙනවා අපිත් මේකට විරුද්ධයි කියන. ඒවා ගත්තොත් එහෙම ඇත්ත ගත්තොත් ඒ වංචාව දේශපාලන වංචාවල් ඒවා නිකන් මිනිස්සු අන්දන්න කරන වැඩ. ජනතාව දන්නවා ඒක ඇඳිල්ලක් කියලා. ඒගොල්ලෝ එහෙනම් කරන්නේ තමයි පාර්ලිමේන්තුව පරද්දන්න එපේ. පාර්ලිමේන්තුව කියන්නේ හැම යෝජනාවටම අත උස්සලා සම්මත කරන පෝට් එකක් තියෙනක එළියට ගිහිල්ලා අර බොරු කතන්දර කියලා වැඩක් නෑනේ. මේකෙන් පේන්නෙම දෙබිඩි චරිත බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මේ ක්‍රියාවලියේදී එකක් වෙනුවෙන් පෙනෙන්න බැරි. ණය ප්‍රතිවිරුද්ධ කරන්නේ කොහොමද? ආණ්ඩුව දැන් මේක වහලා ගහන්නනේ යන්නේ. ණය ප්‍රතිවිරුද්ධ කරන්නේ තාමත් හරියට කියලා නෑ. මොකද්ද කරන්නේ? කොච්චර ප්‍රමාණයක් කරනවද කියලා නෑ. දැන් දවස් පහක් බැංකුව අහගෙන ඒගොල්ලෝ දැන් මේ මොකක් හරි කරන්න යන්නේ. ඒක ප්‍රතිවිරුද්ධ කරනකොටම අපි කවුරුත් දන්නවා ඕක ඇතුලේ තියෙන එකක් ණයගීම කල් දා ගන්න ඕන, දෙක කිසියම් ණය ප්‍රමාණයක් අපහරින්න ඕන. ඕකනේ ප්‍රතිවිරුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ආණ්ඩුව කියනවා බැංකු වලින් කපන්නේ. ආ බැංකු කවන්නේ නැත්නම් එනම් මොකෙන්ද කපන්නේ? එහෙනම් විශ්‍රාම අරමුදල රජයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදලක් තියෙනවා, ඒකෙන් කපනවාද? දා තොරතුරු තියෙනවා ඒක කපන්න යන්නේ කියලා කිසියම් ප්‍රමාණයක්. එමු නැත්තම් පුද්ගලික සේවකයන්ගේ තියෙනවා සේවක අරසාද කරමුදල, සේවක බාහිරකාර අරමුදල, ඒවෙන් කපනවාද? ඒවෙන් කපන තමයි මෙලෑස්ති වෙන්නේ. ඒ නිසා දැන් මේගොල්ලෝ මේක මොනවා හරි කපන්න ඕන. හැබැයි එන විරෝධය වළක්වා ගැනීමට ඇත්ත කියන්නේ නැතුව බොරු කී කිය බොරුවෙන් රවට්ට උත්සාහ කරමින් යනවා. නමුත් ප්‍රතිවගත කරනවා නම් ඒ කියන්නේ මොනවද? ඒක නයි කල් දාලා ප්‍රමාණයක් කපලා තමයි කරගන්න වෙන්නේ. ඒ ඉතින් ජාත්‍යන්තර මූල අරමුදලට වීල්ල දන ගැහුවට පස්සේ වෙන දේවල්. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ වැඩ කරන ජනාධිපතිකම ඔළුවේ තියාගෙන මූල්‍ය අරමුදලේ කොන්දේසරට අනු මිසක් මේ රටගෙන ඉඳලා නෙවෙයි. ඔව් කරන්න නැතිව කියන්නේමයි. දැන් ඒගොල්ලෝ කරන්න ඕනේ කරන්නට කියන අපි මේ සඳහා මෙන්න මේ ටික කරනවා. ඒක නොකිය කරන්න නැතිව කියන්නේ මොකද? දැන් මේක හංගන්න යන්නේ. ඒගොල්ලෝ අවංකයි නං මේ කරන වැඩේ කාටවත් අනතුරක් නැත්තම් හානියක් වෙන්නේ නැත්තම් කෙලින් කියන්න පුළුවන් මේක කරන්න යන්නේ කියලා. නමුත් අපි දන්නවා එහෙම කියන්න බෑ. මොකද මේකෙන් අනිවාර්යයෙන්ම බැංකු වලට බලපෑමක් වෙනවා, ඊළඟට අරමුදල් වලට බලපෑමක් වෙනවා. ඒක නිසා අර බිය නැති ජනතාවගේ බය තුරන් කරන්න නැති යාති ආවල කරන්නේ නැහැ, මේ කරන්නේ නැහැ කියලා කියන. නමුත් කරන දේ කියන්නේ ඉතින් පැහැදිලි. මෙතන හංගල ගහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේක පැහැදිලිවම බැංකු වලට ජනතාවගේ අරමුදල් වලට බලපෑමක් සිද්ධ වෙනවාමයි. හොඳයි නේද? අපි අවසන් කරගමු. අපි අර ප්‍රධාන මාතෘකාවට අවධානය යොමු කරමු.